නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ. ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ, මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3, ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ, ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ නමන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහය, එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහය වෙච්ච ධනු ලග්නය. ඉතින් ධනු ලග්න හිමියනි ආයිබුවන්. ඉතින් ධනු ලග්න හිමියන්ගේ දෙවැන්න සහ තුන්වැන්න අධිපතිගේ, එහෙම නැත්නම් ශනි ග්‍රහයාගේ මේ වක්‍ර භාවයෙන් මිදීම, එහෙම නැත්නම් නිවෘත වීම ධනු ලග්න හිමියගේ ඔබට කොහොමද? ඉතින් ඔබේ තුන්වැනි භාවය තුළමයි
ඔන්න මෙතෙක් කාලක් ශනිග්‍රහය තැන්පත් වෙලා හිටියේ කුම්භ රාශිය තුළ. ඉතින් ඒ අතර තුළත් ගිය ජුනි මාසේ 29-30 වගේ වෙද්දී ඔන්න වක්‍රභාවයට පැමිණුණා මේ ශනිග්‍රහය. වක්‍රභාවයෙන් පැමිණිලා මාස 4-4.5 කාලයක් වක්‍රභාවයෙන් ගිහලා ඔන්න දැන් ඉතාම 15 වෙනිදා, කියන්නේ නොවැම්බර් 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙනවා. නිවෘත භාවයෙන් මාර්තු 29-2025 මාර්තු 29 දක්වාම ගමන් කරනවා. මේ ගමන් කිරීම ටිකක් සෙනසුරුගේ ශීඝ්‍රගාමි චලිතයක් ලෙස තමයි සැලකන්නේ. මේක ඉතා විශේෂිත තත්ත්වයක්. ඒකයි මම අර දැන් මේ තම්බ්නේල් එක බලපෑට තේරෙන්නේ නැතිනේ මේ සෙනසුරුගේ සුවිශේෂී දින 134ක් තුල කොහොමද මේ ධනලාභ සක්‍රිය කරගන්න කියලා. අපි ධනලාභ සක්‍රිය කරගන්න විදිහ වගේම නිරෝගී භාවය කොහොමද ඇති කරගන්නේ, ඒ වගේම පෞද්ගලිත තුළ සමගිය සතුට ළඟා කරගන්නේ කොහොමද, ජීවිතේ ජය ගන්න කොහොමද, අධ්‍යාපනික වශයෙන් ජයගන්නේ, මේ ඔක්කොම කතා කරනවා. ඇයි මේ මොකද්ද මේ 100 දින 130 සෙනසුරුගෙන් ලැබුණු කියලා ඇයි එහෙම කියන්න උත්සාහ කරන්නේ කියලා. මෙහෙමයි, දැන් සෙනසුරු තමන්ගෙම ස්වක්ෂේත්‍ර රාශිය තුළ, කියන්නේ මකර රාශියෙත් අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් ගත කරලා කොහොම හරි තව අවුරුදු දෙකහමාරක් දැන් කුම්භ රාශිය තුළ ගත කරා. එතකොට අවුරුදු 5ක් විතර. දැන් මේ යන්නේ කුම්භ රාශියේ අවසාන දින 34. එහෙනම් සෙනසුරු තමන්ගෙම රාශියක ගත කරන අවසාන දින 134 ආයේ මේ වගේ තත්ත්වයක්. අඩුම තරමේ මකර රාශියටවත් එන්න වසර 25ක් යනවා. නැවත කුම්භ රාශියට එන්න වසර 27ක් 28ක් ආසන්න කාලයක් යනවා. ඉතින් මේක ඉතා සුවිශේෂී. ඒතර මේ දින 134 සෙනසුරු දැන් දශක දෙකක් තුනක් ආසන්න කාලයකට ආයේ සෙනසුරු මෙහෙම එන්නේ. අන්න ඒක නිසායි මේකේ සුවිශේෂී භාවය තියෙන්නේ. ඒක ඉතා විශේෂයි. ඔන්න ධනු ලග්න හිමියන්ට මොකද තුන්වැන්න තුල ගමන් කරනවා කියන තුන්වැන්න කියන වික්‍රමස්ථාන තුල සෙනසුරු ගමන් කිරීමත් එක්ක ලොකු දෙයක් තියෙනවා මෙතන මේ දේ තුල. ඉතින් ඒක තුල තියෙන ඒ වටිනාකම ගන්න හැටි අපි කතා කරමු. විශේෂයෙන් මුලින්ම කතා කරමු අපේ වෘත්තීය ජීවිතයට යම් තාක් දුරට පහුගිය කාල පරිච්ඡේදය, කියන්නේ ජුනි 30ත් මේ නොවැම්බර් 15 කාල සීමා තුල වෘත්තිමය වශයෙන් තද්ද බල ලෙස ගැටලු බාධක ආවා. වෘත්තිය තුළ ඔබට තිබිච්ච පිළිගැනීම අඩු වුණා. තරමද්දට හරියට වැඩ කරනවා කියලා මිනිස්සුත් අතර නම් දරා සිටි ඔබට ටිකක් එහෙමෙන් ඔබගේ වැඩ තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් උලුප්පල එළියට එන්ද ඔබ කරපු යම්කිසි ආකාරයෙන් ඔබට වැරදුණු දේවල්, ඔබට වැරදුණු තැන් ටිකක් ඉලිප්පිලා පේන්න පටන් ගත්තා. අන්න ওই තත්ත්වයන් තුළ අර ඔබට ටිකක් ඒ තත්ත්වය ටිකක් බලපෑවා. එළියට නොදුන්නත් ඒක ඔබ මානසිකව තද ලෙස බලපෑවා. මොකද හරියාකාර වැඩක් කරන ඉන්නේ ඔබ කියලා සමාජගත වෙලා තිබුණා මොකක් හරි මතයක් ඔබේ රැකියා කරන ස්ථානය තුළ. අන්න ඒ මතයට පොඩි පොඩි හානි කරන දේවල් සිද්ධ වුණා. ඒ මතයට බලපෑමක් ඇති කරන විදිහට වැරදි පැත්තට. ඉතින් ওই තත්ත්වයන් තුළ කොහොමද දැන් මේ 15 වෙනිදාන් පස්සේ කාල සීමාව තුළ ගෙවෙන්නේ? ඉතින් තව පැත්තකින් ධන හානි තතරම වුණානේ. අතට සල්ලි හම්බෙනවා. හැබැයි හම්බෙන දේට මොකද වෙන්නේ කියලා නැහැ. මෙමය අතර සල්ලි හම්බනවා කොහොම සමහරක්ලට ඔබේ රැකිරක්ෂා ව්‍යාපාර තුල නෙමෙයි කොහොම හරි කුමන හෝ අවස්ථාවන් තුල, කියන්නේ වෙන ඔබට කොහොම හරි යමක් ලැබුණා. හැබැයි කවදාකවත් නොවුණු විදිහට ටිකක් ණයතුරුස් වෙන්නත් සිද්ධ වුණා පහුගිය කල මේ මාස 4-4.5 කියන්නේ අමතක නොවන විදිහට ටිකක් පීඩාකාරයි. ඒක ටිකක් පොදුවේ සෑම ලග්නෙම තිබ්බ තත්ත්වයක්. ධනු ලග්න හිමියන්ටත් ඒක උපරිමයෙන්ම බලපාපු කාලයක්. ඒ වගේම ගොඩාක් දුරට ධනහානි පාඩු සිදු වෙන දේවල් අතට මුදලක් ඇදී මොකක් හරි වැය වෙන්න අසනීපකාරී තත්ත්වයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි අර බලාපොරොත්තු නොවන වියදමක් එන්න ඉඳ තිබ්බා. අනෝය තත්ත්වයන් එක යද්දී ඔන්න දැන් 15 වෙනිදාන් පස්සේ සෑහෙන දුරට ওই පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්න පටන් ගන්නවා. මේ තත්ත්වයන් තුළ 100%ක් නැතත් යම්කිසි ආකාරයෙන් සහනදායී ලෙස කටයුතු කරන්න ලැබෙන කාලයක මනසට දැන් වෙද්දි ලැබිලා තියෙනවා. ගොඩාක් දුරට ධනු ලග්න හිමියන්ට මේ වෙද්දි අර පහුගිය දමිට සතියකට දෙහෙල කලින් සාපේක්ෂව හිතුවට වඩා යම්කිසි සැහැල්ලුවක් මනසට දැනෙන කාල පරිච්ඡේදය. ඒ සැහැල්ලුව මනසට දැනෙනවත් එක්කම ඔබට දැන් හිතෙනවා දැන් ආයේ මම අර පරණ වැරදි තැන් ටික හරිගස්ස ගත්ත යුතුයි. ඒ හරිගස්සත් ගැනීමත් එක්ක මම වැඩ පෙන්විය යුතුයි. අන්න ඔය වගේ තත්ත්වයන් තුල අන්න ඒ තත්ත්වය විශේෂයෙන්ම හොඳයි, යහපත්. මේ කාලේ හැබැයි තනතුරු තාන්නමාන ලැබෙන කාලයක්. හැබැයි ඒ ලැබෙන තනතුරු තාන්නමාන හරියට වැඩ කළ යුතුම කාලයක්. නැත්තම් ඒක අරද සමහරකට අපි ඒක ජයග්‍රහණය ලෙස සැලකුවාට ජීවිතයේ යම් තාක් දුරට තිබිච්ච තත්ත්වෙන් පහළට වැටෙන්න ඔබට තිබිච්ච අර තන නැතිකරන්න හේතු කාරණේ ඒක සමහර සුබ දේවල් එහෙමයි. සමහරකට මේ ලොතරැයිය කැදෙන එකත් සමහරුන්ට හානියනේ. සමහරුට මේ සාමාන්‍ය පද ජීවිතාව සරල ලෙස ගෙවන් යද්දී ලොතරැයියක් වැටුණාම සමහර අය ජීවිතේ ඕනතරම් මේ ලංකාව තුළම උදාහරණ තියෙනවා. මේ මිනිස්සු අර
මුදල් ලැබිමතක දරාගන්න බෑ අනවශ්‍ය වියදම් යනවා. අන්තිමට අර රැකිරක්ෂාවලුන් නවත්තල ඒ සල්ලි වලින් ජීවත් වුණා. අන්තිමට ඒ සල්ලි ටික ඉවර කරගත්තාට පස්සේ අර කලින් තිබිච්ච ජීවිතයක් නැති වෙනවා. මේ වගේ සමහර අය ලොකු වාසනාවක් කියලා හිත දේවල් අවාසනාවක් වෙනවා. සමහර අයට ජීවිතේ සමහර පැරදිච්ච තැන්, ජීවිතේ වැටිච්ච තැන්, හිතා ගන්න බැරි විදිහට අපහාස විඳිමින් වැටුණ දේවල් සමහර තැනදී කාලයත් එක්ක ඒකේ පන්නරේ ජීවිතේ ඉහළම තැනට ගෙනියන්න හේතු කාරණා දරන ඔය වගේ තත්ත්වයන් එක්ක තමයි මේ ධනු ලග්න හිමියා මේ කාලේ ගනුදෙනු කරන්නේ. ඒ නිසා මේ කාල සීමා තුළ ඒ ලැබෙන දේවල් අර ඔබ නිවැරදිව යම්කිසි කලමනාකරණයක් තුළ ගත කරගල යුතුම කාලය. මොකද මේ කාලේ ඔන්න ධනයත් ලැබෙනවා, මුදල් ලැබෙනවා. ඔන්න මේ දෙසැම්බර්, ජනවාරි, පෙබ්‍රවාරි කියන මාස තුන තුළ ඔබට පහුගිය කාල සාපේක්ෂව ආර්ථික මේ වශයෙන් ලාභත් වෙනවා. ඒ කියන්නේ ඒවා මේ එසේ මෙසේ නෙමෙයි, ටිකක් යහපත් ලෙස. හැබැයි ඒ දේවල් පරිස්සම් කරගන්න ඔබ අපොහසත්. අන්න ඒ දේ නිසාවෙන්ම මේක මුලින්ම කිය යුතුයි. ඔබ උත්සාහ කරන ඔබට මේලා සැලසෙන ධනලාභ ඔබ අනිවාර්යයෙන්ම නියාමනය කළ යුතුයි. මොකද මේ නියාමනය කරනවා කියන්නේ අදහස් කරන්නේ ඒවා නිවැරදි ලෙස කළමනාකරණය කරන්න උත්සාහ දරන්න. මොකද හේතුව නැත්තම් ලැබෙන දේ ලැබිලා තියෙනවා, අන්තිමට වෙච්ච දෙයක් නැහැ. එතකොට වැඩක් තියෙනවද නැහැ. ඊට පස්සේ ඒ දැන් සල්ලි අතේ තියෙන ඉඳ ටිකක් සුභෝගී ජීවිතයක් තුරු වෙලා පස්සේ අර සල්ලි නැති වෙමින් යනාට පස්සේ ඒක දරා ගන්න බැරුව ලොකු ගැටලු ඇති වෙනවා. මානසික පීඩන. එහෙම නොවෙන්න ඔබ බලගන්න. හැබැයි තව දැන් මේ ධනයෝග සක්‍රිය වෙනවා. ඒ සක්‍රිය කර ගැනීමත් ඔබ සතු කාරණා. මොකද හේතුව මේ කාල සීමා තුළ ඔබ කරන ඕන දෙයින් ඔබට ලාභ ලැබෙනවා. ඔබ කරන ඕනෑම ව්‍යාපාරයක් තුළ, ඔබ ඕනෑම රැකියාවක් තුළ ඔබට අතිරේක ආදායම් ඉපීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාර කරන දළු ලග්න හිමියන් තමන්ගේ ව්‍යාපාර හොඳ දියුණුවක් අත්කරන හැකියාව පවතිනවා. ඒකින්ද මේ කාලේ ඔන්න වැඩි වශයෙන් එයාට ටික ඔබේ අවධානය උත්සාහය උනන්දු වැඩි කරන්න, ටිකක් මහන්සියලා වැඩ කරන්න. අර ටිකක් පහුගිය කාල සීමා තුළ ටිකක් කම්මැලි වුණා, වැඩ කරන්න හිතුන්නේ නැහැ. අන්න ඒ தත්ත්වය අතහැරලා ඔන්න උත්සාහ දරන්න ධනු ලග්න හිමියා මේ ලැබෙන පන්නරෙන් තමා තුළ අමුතු පෞරුෂයක් ගොඩනගෙන වගේම අර තමන්ට නැතිවෙච්ච පහුගිය කාල දේවල් අර අත් දෙකටම අරගෙන ටිකක් ඔබේ යම්කිසි ආකාරයෙන් තියෙන පෞරුෂය එළියට පෙන්වන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ දේ තුළ ඔබගේ ධනය වැඩි කරගත හැකි කාලයක්. අන්න ඒ නිසා ඔබට තව මිනිසුන් කියන්නේ ඔබට දැන් ඔබ කරන ව්‍යාපාරයන් නම් ඒකට පාරිභෝගිකව ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔබ කරන රැකියාව තුළ ඔබට යටතේ වැඩ කරන අය ඔබට ආකර්ෂණය වෙනවා, ඔබට නායකත්වය දෙනවා, ඔබ ඉදිරියට ගෙනියන්න ඕන උත්සාහ කරනවා, ඔබට මේ උසස් වීම තනතුරු තාන්න මාන්න ඔබ හොයාගෙන ඉන කාලයක්. ඔබ ගිහින් ඔය ඒවා උත්සාහ කරලා ගන්න කාලය නෙමෙයි, ඔබේ හිතෙත් ආසාවක් කැමැත්තක් නැතුවම නෙමෙයි, මේක වෙනම කතාවක්. හැබැයි ඔබේ ගෙලියට නොදුන්නට ඔන්න මේ කාල දශාව තුළ මේ ඔබට ඒ තනතුරු තාන්න මාන්න ඉබේම ලැබෙනවා. ඒක හොඳටම දැන් ඔබ දැන් කියමුකෝ රැකියා කරන ස්ථානය තුළ වුණත් මෙන්න මේ කාල සීමා තුළ ඔබව දැන් උසස් වීමක් තියෙනවා. එතන ගොඩාක් අය කැමති ඔබ ඔය උසස් වීමට යනවාට. මෙයින් පස්සේ මේක මේ නොවැම්බර් 15 පස්සේ දැන් දෙසැම්බර් වගේ වෙද්දී ඒ තත්ත්වය තියෙන්නේ. ඔබට සහාය දක්වනවා. දැන් පහුගිය කාල සීමා තුළ ඔබට සහාය නොදක්වපු අයත් ඔන්න මේ කාලෙන් පස්සේ සහාය දක්වන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් තුළ යම්කිසි ආකාරකින් ලැබෙනවා. හැබැයි ඒ දේවල් එක්ක ඔළුව ඉදුම්මවා ගන්න නැතුව කටයුතු කළ යුතුමයි. එතනට ගියම එතනට කවුද ගෙනිච්ච කියලා අමතක කළා. ඔබත් අර දැන් විධායක ශ්‍රේණියට ගියාට පස්සේ අන්න ඉහළ අය වගේ හැසිරෙන ගන්න පල්හැ මිනිස්සුන්ට නිතර අඩත් ඒටම් කරනවා, පහත් කොටසල් කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ගැටලුව. ඕක තමයි ධනු ලග්න හිමියන් තියෙන මේ කාලේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා අර ඒ දේවල් වෙනස් කරගත්ත විදිහ. මොකද ධනු ලග්න හිමියා කියන්නේ අයහපත් කෙනෙක් නෙමෙයි, ටික සංවේදී ගති ගුණ තියෙන යන්තාක් දුරට තියෙන කෙනෙක්නේ. හැබැයි මෙතනදී ඔබ පොඩ්ඩක් ඒ දේවල් වෙනස් කරගෙන ඔබ අනුගත වෙනවා ටිකක් ඉහළ තැනට. එතකොට එතනින් පහළට වැටුනොත් ඉහළයත් නැහැ, ඉහළ එන්නේ වාසියෙන්නේ. Tamanට යම්කිසි තැනක් ආපු හින්දානේ. හැබැයි ඔබ එතනට ඔස්සවා තිබ්බ මිනිස්සුන්ව තරහ කරගත්තොත් මොකද වෙන්නේ? ඔවුනුත් නැහැ, මොවුනුත් නැහැ, ඔබ තනි වෙනවා. අන්න ඒ නිසා මේ වෙලාවේ සමව සලකන්න හැමෝටම උත්සාහ කරන්න, තමන් ඉදිරියට ගෙන ආපු අයක අමතක කරන්න ලෑස්තෙන්න එපා. මේ තත්ත්වය හොඳට මතක තියාගන්න. ව්‍යාපාර තුල ධනලාභය ඇත්තන ව්‍යාපාර තුල ඉහළට යද්දී ඔන්න ඔබට ඒ ව්‍යාපාර වලට උදව් කරපු අය අමතක කරන්න ඉඩ දෙනවා. ඒ නිසා ඊට පස්සේ දැන් අලුත් අලුත් අයත් එක තමයි දැන් ඔබ ව්‍යාපාර ඔබේ සාර්ථකත්වය දැක්කම මිනිස්සු ලං වෙනවනේ. අපේ රටය තුළ ලෝකය තුළ ගතත් එක තියෙන කාරණාවනේ. මිනිස්සු වැටිලා ඉදි කවුරුත් නැහැ. ඒ කීප දෙනෙක් ඉන්නවා ඔසවා තබන්න. අන්තිමට උඩට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ ඉහළ අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඔබට ඉහළට ගියා කියලා ඔබ එතනට ඔබට අන්තිම මොහොතේ උත්සාහ මේ ඔබට උදව් කරපු විශේෂම ඔබේ සේවක සේවිකාව ළඟින්ම හිටපු අය අමතක කරන්න එපා. මොකද ආර්ථික මේ වශයෙන් ව්‍යාපාරික වශයෙන් හොඳ දියුණුවක් සහ ඒව හේතු කොටගෙන ඔබට සමාජ තත්ත්වයෙන් උසස් වෙන කාලයක්, ඔබ යම්කිසි ආකාරයෙන් පිළිගැනීමට ලක් වෙන කාල පරිච්ඡේදය. ඉතින් මුදල් වලට පිළිගැනීම එනවා කොහොමද? රටේ ලෝකේ මේ වෙලාවේ සමිති සමාගම් කරන තනතුරු තාන්න මාන ලැබෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ අනුග්‍රහය ඔබෙන් බලාපොරොත්තුෙන් ඔබ අර ටික මුරුංගත්ත තියන්න කට්ටියනෝ. අනේ මේ දේවල් ඔබ ටිකක් බුද්ධියෙන්
පාලනය කරගන්න රැකිරක්ෂා තුළ යහපත් තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. ඒ වගේ මේ කාල සීමා තුළ ඔන්න මොකක් හරි හේතුවක් කුඩ ඔබට යම් කිසි ආකාරයක ඔබගේ වැටුප් දීමනා නොලැබී ගියා නම් යම් වැටුපෙන් කොටසක් අහිමි වෙන ඔය මොකක් හරි කාරණා තුළ පහුගිය කාලේ තිබිච්ච ප්‍රශ්නත් එක්ක වුණා නම් ඒව නැති වෙලා ඔන්න ඔබේ පඩිය වැඩි වෙන කාල පරිච්ඡේද විශේෂයෙන් මේ දෙසැම්බර් මාසේ මුල් සතියෙන් පස්සේ ඔබට යම් කිසි දීමනා වශයෙන් කියන්නේ මං කියන්නේ ස්ථාවර පඩිය වැඩි වීමක් කියලා. නමුත් අර ඔබට මාසෙට එන අතරින ගාණ ටිකක් වැඩි වෙන ස්ථාවර දීමනා තුළ ඒ දීමනා වැඩිවීම තුළ ඔබේ ආර්ථිකය උසස් වෙනවා. ඉතින් ටිකක් ආස කරන දේවල් වලට ඒ දේවල් මිලදී ගන්න පෙළඹෙන කාලයක් සුපෝකභෝගී ලෙස ගන්න බලාපොරොත්තුනට ලහඳින් ඇඳ ඇඳ පැලඳලා ඉන්න වාහනයක් ගන්න තමන්ගේ කියලා ගේදොරක් ඉඩ කරමක් හදාගන්න ඒ වගේම පදිංචියේ ස්ථානීය මාරුවක් එහෙම විසිදු විය හැකි කාලය. ඒක මෙහෙමයි. ඒක රැකියාවේ වුණත් මාරුවක් වෙන්න පුළුවන්. මෙන්න හොඳ රැකියාවල් ලැබෙන කාලයක් ඈ. ඔන්න රැකියාවල් නැතුව හිටියනම් දනෝලග්න හිමියෝ උත්සාහ කරන්න මෙන්න මේ කාල සීමා තුළ ඔබට අලුතෙන් රැකියාව ලැබෙන. නැත්නම් මේ කරන් යන රැකියාවට වඩා උසස් පඩියක් ලැබෙන තත්ත්වෙන් උසස් රැකියාව බලපතන මේ කාලේ ස්ථිර වශයෙන්ම ඔබට ලැබෙනවා. අන්න ඒක නිසා මේ කාලය අති ප්‍රබල ඒ තත්ත්වයන් තුළ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම රැකියාවක් කරගන්න පුළුවන් ව්‍යාපාරයක් කරන්න ඒ ව්‍යාපාරය තුළ ඔබට අනිවාර්යයෙන්ම රැකියාව අභිභවා යන විදිහට ආදායම් තත්ත්වෙන් හදාගන්න පියවරෙන් පෙර හැකියාව දෙන ලොකුවට පටන් ගන්න ඕනේ, පොඩියට පටන් ගන්න. රැකියාව තරින්නත් එපා, අරකත් එක්කම කරයන්. ඒ දේ තුළ සාර්ථක වෙනවා. වගේම මේ කාල සීමා තුළ ජනප්‍රියත්වය සම්බන්ධ ඒ කියන්නේ මිනිසුත් එක්ක කරන තත්ත්වයන් ඔය කලාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එතකොට මේ කාලේ ඔය ලේඛනයේ කලාවෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොම වුණත් අර මිනිස්සු බහුතරයක් දැන් සිල්ලරක වෙළඳසැල්, තොග වෙළඳසැල්, මොන හරි වෙළඳාම් ඔය මහ ජනතාව ඉලක්ක කරගනිමින් ටිකක් වැඩි පිරිසක් ඉලක්ක කරගනිමින් කරන දේවල්. ඒක මට දැන් මේව වෙලා ඒවා ගැන ලිස්ට් එකක් කියන්න බෑ. ඔබගේ යම්කිසි රැකියාවට වෘත්තියට මේක ගලපා ගන්න, ව්‍යාපාරට ගලපා ගන්න. අන්න මහ ජනතාව තමයි ඔබේ පාරිභෝගිකය. ඔබට මිනිසුන් ආකර්ෂණය කරගත යුතු නම් මෙන්න මේ කාලේ ඉතා යහපත් පුළුවන් තරම් අර මාකටිං ට්‍රික්ස් පාවිච්චි කරන්න මේ කාල පරිච්ඡේදය තුළ. මේ කාල සීමා තුළ පොඩ්ඩක් ඔය සමාජ මාධ්‍ය උපයෝග කරන ඔබේ ව්‍යාපාරය අපි කියන්නේ ප්‍රමෝට් කරන්න, අන්න ඒ දේවල් තුළ ප්‍රවර්ධනය කරන්න, ඒ දේවල් තුළ ඔන්න කැපී පෙනෙන ආකර්ෂණ ජනතා ආකර්ෂක ඔබට දිනා ගන්න පුළුවන්. ඒක මොන ජනප්‍රියත්වයට පතන ඔබේ නම පතල වෙන, ඔබේ ව්‍යාපාර නම පතල වෙන කාලයක්. අන්න ඒක නිසා පුළුවන් තරම් මේ වෙලාවේ අර මිනිසුන්ට ඔබගේ එක්කෝ ඔබ සාමාන්‍යයෙන් ඔබ තුලින් යම් බලාපොරොත්තුවක් නැත්නම් ඔබේ ව්‍යාපාරේ නම, ඔබේ නම ඔබව වැඩිපුර පේන සලසන මොකද්ද ඔබේ ව්‍යාපාරය කියන දේ මිනිස්සුන්ට දැනෙන්න සලස්සන්න. අර දැන් Facebook එකේ වුණත් ඔය ඇඩ් එකක් ගහලා වැඩිපුර ඔබගේ තත්ත්වය ගැන කරන්න. මේ වෙලාවේ ඔන්න ඔබට අලුත් දෙයක් වෙළඳපොළට පොළට හඳුන්වා දෙන්න පුළුවන් නම් ඔබේ යම් කිසි නිර්මාණයක් හෝ ඔබගේ දැන් කලාව සම්බන්ධ නිර්මාණයක් කියලා දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ යම් කිසි ආකාරයක ඔබේ වෙළඳාමට යම් කිසි අලුත් ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දෙන්න මේ කාලේ ඉතාම සුදුසුම කාලය. ඒක නිසා ඔබ උපරිමයෙන්ම උත්සාහ කරන මේ දේවල් එළියට දාන්න. මොකද ඒවා තුළ ජනප්‍රියත්වය වගේම ඔබේ ආර්ථික දියුණුව සංවර්ධනය උපරිම අන්දමින් සිද්ධ වෙනවා. ඒක 100%ක් ස්ථිරයි. නිකම් බලන් ඉඳලා බෑ. රැකියා නැත්නම් රැකියාවලට යන්න උත්සාහ කරන රැකියාවන ව්‍යාපාර ආරම්භ කරන්න මහන්සි වෙන්න මේ පටන් ගත්ත තියෙන ගැම්ම මැදක්කෙදී අඩු වෙනවා. එහෙම නැතුව ස්ථිර ගමනක යන්න මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඔබට ආර්ථික මේ වශයෙන් දියුණුව සැලසෙනවා. මේක දෙකක් නෑ. එහෙනම් ඒ දේ උපරිමයෙන් මාත් කරගන්න, ලැබෙන වෙලාවේ උපරිමයෙන්ම ගන්න දනෝලග්න හිමියෝ උත්සාහ කරන්න. ගෘහ ජීවිතේ, පවුල් ජීවිතේ, කුටුම්බ ජීවිත ගැන කතා කරොත් ඒකත් තියා විශේෂයෙන් පහුගිය කාල සීමා තුළ පොඩ්ඩක් හැලහැප්පීම් බහුල තැනක්නේ මෙතන. මේ දේවල් තුළ පොඩ්ඩක් ගැටලු මතු කරගත්තු තැනන්නේ, නිතර ෂණයෙන් කෝප වෙච්ච තැනක්නේ. අන්න ඒ තත්ත්වය තුළ මෙහෙම මේ දරුණු ප්‍රශ්න නොගියත් නිතර අර්බුද ප්‍රශ්න ගැටලු හැතගත්තා මේ ගෘහ ජීවිතය ඇතුලේ. ඉතින් ටිකක් අර මුදල් වැයවීම, යම් කිසි ආකාරකෙන් තමන්ගේ රාජකාරියට බාධා වීම, ඒවට හේතු අර පවුලේ සමාජිකයනොත් යම්තා දුවට බලපෑමක් ඇති කරා. ඔවුන්ගේ වැඩ කටයුතු වලට අපිට වැඩිපුර නැඹුරු වෙන්න වුණා. ඔබේ වැඩ කටයුතු බාධා කරන ඔවුන්ගේ වැඩ වලට යන්න සිද්ධ වුණා. අන්න ඒ වගේ තත්ත්වයන් තිබ්බනේ. ඔන්න ඕක තුල ඔබට මෙහෙම දෙයක් එනවා. ඔන්න දැන් ඒගොල්ලෝ ඔබට සහාය දක්වන ඔබේ වැඩ කරගන්න. අන්න හොඳ තත්ත්වය. අර මං කියන දැන් ව්‍යාපාර වලට යොමු වෙන රැකියා කරන ගමන් ව්‍යාපාරෙන් නැත්නම් ඔබේ දේ ටික වැඩිපුර ප්‍රවර්ධනය කරගන්න, වර්ධනය කරගන්න, පරාස වැඩි කරගන්න හොඳ කාලයක්. ඔන්න ඒකට පවුලේ අයගෙන් සහාය උපරිමෙන් ලැබෙනවා. දැන් සමහර ලග්න වලට කියවුණා, මට මතක නැහැ තුලා ලග්න හිමිනේ කොහොමද, කොහොමත් පවුලේ අයගෙන් කියන්නේ තමන්ගේ අයගෙන් සහාය ලැබෙන්නේ නැහැ, තනියම තමා ගේමක් ගහන්න එක. හැබැයි ඒක නෙමෙයි, ඊට හාත්පසින්ම වෙනස් එකක් තමයි ධනු ලග්න හිමියන්ට තියෙන. ධනු ලග්න හිමියන්ට තියෙන්නේ මේ වෙලාවේ උපරිම සහාය තමන්ගේ අයගෙන් ලැබෙනවා. ඔබ පොඩ්ඩක් පසුබහිද්දි ඔවුන් උත්සාහ කරනවා ඔබ ඉදිරියට ගන්න. දැන් පහුගිය කාල සීමා තුළ ගැටලු පොඩි පොඩි බයින් බස් වීම ඇති වුණේ
ඔබට වැඩ කරන්න දෙන්න කියලා ඔබ යම් කිසි ආකාරයකින් ඔබේ මේ වැඩවල බාධා වෙනවා කියලා ඔවුන් එක්කනේ දැන් ගැටලුව තියෙන්නේ ඔබට වැඩ කරන්න කියලා ඔවුන් වැඩි වැඩියෙන් ඔබ පොළඹවන ඔබට හැම වෙලෙම මතක කරලා පොඩ්ඩක් පැත්තකට උනහම කියලා නෑ ඔහොම හරියන්නේ නැහැ දැන් මේක කරන්න වෙනවා අන්න ඔය වගේ ඔබ යම් තාදුරට ඉදිරියට යන්න නැති ඒත් එක්ක පොඩි පොඩි ගැටලු ඇති වෙනවා හැබැයි ඒක ඔබ තේරුම් ගත යුතුයි ඔවුන් උත්සාහ කරන ඔබ ඉස්සරහට ගෙනියන්න ඒක නිසා මේක අර ඇත්තටම තමන්ගේ පුද්ගලික දියුණුවට වඩා පවුලේ දියුණුවක් සඳහා ගෙන යන්න උපරිම සහාය ඔබට ලැබෙන කාල පරිච්ඡේදයක් ඔබේ පවුලයි. ඒ නිසා එන්න ඒ සහයත් අරගෙන මේ වෙලාවේ ලැබෙන දේෙන් උපරිමයෙන්ම දැන් කියන්නේ ඔබ වෙළඳසැලක් කරන් යනවා අපි උදාහරණයක් ගන්නවා. එතකොට ඒ වෙළඳසැලට දැන් මේ කාලේ දැන් මේ උත්සවත් සමයත් එක්ක තව පොඩ්ඩක් ඒ කාලට අදාළ බඩු බාහිර ආදිය ඒ වගේ දේවල් ඇඩ් කරගෙන විකුණන්න ඕන. දැන් පොත් විකිණෙන කාලයක් ඇඳුම් පැළඳුම් හරි ඒක ඔබ ගලපා ගන්න. ඉතින් හැබැයි ඔබට මේක තනියම කරන්න බෑ මොකද දැන් ඔබ කරන් යන දැන් සිල්ලර වෙනසලක් නะ ඒකේ ඒ කටයුතු වලින් මිනිසුන්ට දේවල් කරන හැරෙන්න තව වෙළඳාමකට එහා පැත්තේ යන්න විදිහක් නැහැ. හැබැයි ඔබ ඒක ඔබේ පවුලේ කෙනෙකුට කියලා බලන්න. ඒක ඔවුන් අනිවාර්යෙන් කියලා නැහැ. ඔයා මේක කරන්න අපි ඒකට අවිල්ල කරන්න අපි ඒ පැත්ත බලා ගන්න. අන්න ඒ වගේ මේක උදාහරණයක්. ඒක ඔබට ගලපා ගත යුතුයි. අන්න ඒ වගේ සහයක් ලැබෙනවා. දැන් රැකියාවක් කරන ගම ව්‍යාපාරයක් පටන් ගන්න විතර රැකියාව කරන යද්දී දැන් සමරතම් වලදී දැන් ඔබ රැකියාවට ගියාම මේ ව්‍යාපාර වල මොකද නැහැ කමන්නේ කමන්නේ. ඔයා රැකියාවට අපි ඒක බලා ගන්න. අන්න ඒ දේවල් තුළ යම් කිසි දෙයක් කරන්න තියෙන කාර්යයන් වල උදව් කරන. ඔය වගේ අවස්ථාව පවුලේ අයගෙන් සහය ලැබෙනවා. ඉතින් සතුටුයි. ඒ සතුට තුළ ටිකක් අර මත ගැටුම් මේ තියෙනවා. වැඩ කරද්දි පොඩි පොඩි දේවල් ඒක මනුෂ්‍යයන් තුළ තියෙන ගතියන්නේ. ඒව ලොකු තත්ත්වයන් නෙමේ. හැබැයි හැම වෙලෙම ඔබේ දියුණුවට ඔබේ ඉදිරියට යෑමට උපරිම සහාය දක්වන්න ඔබේ පවුලේ අය ඉන්න. දැන් අධ්‍යාපන කටයුතු කරන්න ඕන නම් ව්‍යාපාරයක් රැකියාවක් කරන ගම අන්න ඒ දේවල්ට නැඹුරු වෙන්න වෙද්දි අන්න ඔබේ වැඩ කටයුතු වලට ඔවුන් සහය දක්වනවා. මේ වගේ තත්ත්වයන් මම කියන්නේ. ඒක වගේ හොඳ මේ සහයක් ලැබෙන කාල පරිච්ඡේදයක් වගේම දැන් දරු දැරියන්ගේ කටයුතු වලට පහුගිය කාල සීමා තුළට වැය කළා. හැබැයි ඒවල ප්‍රයෝජන දැන් ලැබෙනවා. ඔන්න දරු දැරියන්ට වෘත්තීය මේ වශයෙන් ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔවුන්ට යම්කිසි ආකාරකින් ඒ ලැබෙන දේ තුළ ආර්ථිකමය ශක්තිය තුළ අන්න ඔබ තුලින් තනියම ගෙදර බරක් දරුවා නැත්නම් ඔබත් සෑහෙන දෙයක් දරුවා නම් ඒකට පොඩි ලිහිලක් ලැබෙනවා. මොකද හේතුව තවත් ආදාය මාර්ගයක් පවුල තුලින් ඔබේ ගෙදරට එකතු වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක්. ඒක බලාපොරොත්තු වුණාටත් වඩා යහපතක් දැනෙනවා. අන්න ඒ තත්ත්වය තුළ ඔන්න ධනු ලග්න හිමියාට ටිකක් ආර්ථික වශයෙන් පවුලේ තිබිච්ච බර අඩු වෙලා ටිකක් තවත් ඔළුවට තිබිච්ච සැහැල්ලුවක් දැනෙනවා. ලොකු දෙයක් අර ඔළුවෙන් පැත්තක් සම්පූර්ණ නිදහස් වුණා වගේ තත්ත්වයක් දැනෙනවා. එන එක යහපත සැලසෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ දරු දැරියන්ගේ නැත්තම් බාල සහෝදර සහෝදරියන්ගේ දියුණුව යම් කිසි ආකාරයක ඔවුන්ගේ සාර්ථකත්වය දැකලා සතුටු වෙන්න හැකියාව ලැබෙනවා. ඒකට ඔබත් දායක වුණානේ කියලා තව පොඩි ආඩම්බරයක් දැන්නා. දැන් අර කිව්ව අර ආර්ථික සහනය දරු දැරියන්ගේ විතර නෙමෙයි ඔය ගෙදර සහෝදර සහෝදරයන්ගෙන් පවා ලැබෙනවා. එතකොට ඔවුන්ට යම් කිසි ආකාරයෙන් අර දියුණුවක් අත්කර දෙන්න ඔබ මහන්සි වෙනවා. ඔබ සමහරට ඔබේ මුදල් වැය කළා. අන්න ඒ දේවල් තුළ ඔවුන්ගේ සාර්ථකත්වය දැකලා අමුතු අභිමානයක් ඔබ ඇති කර ගන්නවා. අනේ තත්ත්වය තුළ ඔන්න මේ කාලේ ධනු ලග්න හිමියන්ට යම් කිසි සහනයක් ලැබෙන කාලය. චුට්ටක් සතුටින් ඉන්න පොඩ්ඩක් තමන් ගැන සතුටු වෙනා වගේම තමන්ගේ අර යම් කිසි තමන් ගැන අතිශෝක්ති අනිත් අයත් එක්ක කියන්න. මම තමා මේ දේවල් කරේ මෙන්න මේ හැමදේම කළේ. ඒක සතුටක්. ඒ සතුට තුළ කිය වෙන දේවල්. ඒ ආඩම්බරකාරකමක් ඔබට දැනෙනවා. ඒ වගේම මේ අවිවාහක අයට මේ කාල සීමා තුළ ඔන්න විවාහ යෝගය ඇති වෙන විශේෂයෙන් දෙසැම්බර් මාසයෙන් පසු කාල සීමාව තුළ ඔන්න අලුතෙන් ආදර සම්බන්ධතා පවත්වා පටන් ගන්න. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම ඔය විවාහ යෝජනා ලැබෙන විවාහන් ප්‍රමාද වෙලා ඉන්න අයට දැන් මේ කාල සීමාව තුළ බැඳීමක් ස්ථීර කරගන්න බැරුව ගිය අයට ඔන්න හොඳ තමන්ටත් වඩා අධ්‍යාපනික වශයෙන් එහෙම නැත්තම් ආර්ථික වශයෙන් නැත්නම් කුමන හෝ තත්ත්වයන් තුළ උසස් තත්ත්වයේ ඉන්න. හැබැයි එක පැත්තකින් ඕක තමන්ට වඩා හරිය වයසින් වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. අනේ ඒ නමුත් තමන්ට හොඳින් ගැළපෙන අය මුණ ගැහෙන කාල පරිච්ඡේදයක්. ඒ දේවල් තුළ ගොඩාක් දුරට ඔබ මේ කාල සීමාව තුළ සතුටු වෙන කාල පරිච්ඡේදයෙන් ධනුලක් නිමන සතුටුදායක ආරංචිනේ වැඩිපුර මේ සෙනසුරු වක්‍රෙ මිදීමත් එක්ක ආවේ. ඔව් මේ කාලේ. හැබැයි ඒක නොසතුටු වෙන්න හේතු වෙන්නේ මේක හරි සීක්‍ර හරි ඉක්මනින් සිදුවෙන ක්‍රියාදාමය. එහෙනම් ඒ ඉක්මනින් කරද්දී ඔබ මන්දගාමි වුණොත් ඔබට ඒ ට්‍රැක් වෙන බෑ. ඔන්න ටිකක් මේ කරන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් අපේ මිනිස්සු කරන දෙයක් ගැන මම කියන්නේ. ඔන්න අපි ස්ටේෂන් එක ගිහලා කෝච්චිය නැගෙද්දී ඔන්න කෝච්චිය යනවා. යන කෝච්චියට දුවලා පයින්නේ ඔබ ගිහිල්ලා. හැබැයි තුවාල කරගන්නත් බෑ. හැබැයි හිමින් දුවලා ගිහිල්ලා කෝච්චිය මග අරගන්නත් බෑ. අන්න ඒ වගේ පොඩි අවදානමකුත් එක්ක ඔබ කරන. හැබැයි අනතුරක් කරගන්න නැතුව ඒ කළ යුත්තේ. මේ උදාහරණයක් විදිහට කිව්වොත් නැත්තම් යන කෝච්චිය නගින්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා
ගොඩාක් පරිස්සංවෙන්ද මේ කාල දසාව තුළ ඒ තත්ත්වයන් තුළ මේ විතියෙන වේගය උපරිමය ඔබේ ජීවිතට සම්බන්ධ කරන්න සාර්ථකත්ව ස්ථීරයි. ඒවගේ මේ කාලය පරිච්චේද තුළ ඔය අධ්‍යාපනය හදාරණයට ඉතා යහපත් කාලයක්. මේ කාලේ අධ්‍යාපනයක වශයෙන් ඔබට ප්‍රබල සාර්ථකත්වයක් අත්වෙන කාලයක්. මේ දේ තුළ ඔබ ඉහලින්ට යන කාලය. ඒක නිසා ඔන්න ඒකයි මං කිව්වද ඔබට අධ්‍යාපනයට කාලය වෙන් කරගෙන අවාන රැකියාවක් කරන ගමන්ගෙන ඔන්න ඒක ගැටලුවක් නැහැ. හේතුව ඔබට සහාය දෙන රැකියා කරන ස්ථානයයි පවා ඔබට සහාය දෙනවා. ඒ වගේ දේවල් දැන් මේ කාලේ උසස් වීමුත් ලැබෙන කාලේ නේ. උසස් වීම ලබන්න නැත්නම් ඊට මීට වඩා හොඳ රැකියාවක් ලබන්න ඔබේ අධ්‍යාපන සුසුකුත් වර්ධනය කරගන්න වඩා හොඳ. මේ කාලේ අතිශයින් ප්‍රායෝගික දේවල් ගැන ඉගෙන ගන්න හොඳ කාලය. ඒ නිසා ඔන්න ඔය පාසල් අධ්‍යාපනය අවසන් කරලා දැන් ඒ ලෙවල් විභාගෙත් වෙන එක ඉවර වෙලා දැන් ඔන්න ඔය යම් කිසි ආකාරකින් කාර්මික අධ්‍යාපනයට යොමු වෙන්න බලාපොරොත්තු වෙන ප්‍රායෝගික දේවල් කරන්න. අපි කියන්නේ අර ටිකක් මේව සමහරක් වෙලාවට මේ අපේ රටේ සමාජය තුළ ගොඩ අර දැන් අපි කියමුකෝ අපි වාහන අලුත් වැඩියා කරන දැන් ගරාජ් කාර්යය කියන දාදේ. නමුත් ඔය ගරාජ් කාර්යය ඔය අටේ පහේ රස්සාව කරන මනුස්සයට වඩා හම්බ කරන මනුස්සයෙක්. ඒ වගේම තමන්ගේ රැකියාව තුළ තෘප්තිය දැන් අපේ රටේ ඔය ගැටලුව තියෙන්නේ තව රැකියාව වලින් මිනිස්සුන්ගේ මට්ටම මයින්ඩ් අරගෙන නෑ. ඒක එහෙම නෑ. වෙනත් ඔය දියුණු රටවල තියෙන දියුණු ආකල්පය ඒක වෙන කිසිම දෙයක් නෙමෙයි. හැම රැකියාවම යහපත් රැකියන එක මට්ටමේ තියෙන්නේ. අනිත් එක තමයි මිනිස් දැන් අපේ දෙමාපිය දරුවන්ගේ දොස්තරල ඉංජිනේරුවෝ කරන්න වෙහෙසෙනවා. හැබැයි ඊට වඩා අර රැකියාව තුළ ඉදිරියට ඒවා ඔය මජන් නාගන කරන්න අවශ්‍ය නැහැ. ඒවා නිවැරදි ක්‍රමවේද කරන්න ඕනේ. ඒ වගේ අපි වෙන දවසක් කතා කරමු. මම මේ කියන්න උත්සාහ කරේ මේ කිසිම රැකියාවක් පහත් කරන්න එපා කියලා. නමුත් ඒ වගේ ප්‍රායෝගික රැකියාව කරන අයට හොඳ අධ්‍යාපනයක් තුළ ලබන වගේම ඒ දේවල් තුළ දියුණුවක් අත් කරන්න හැකියාව දෙන හොඳ ඉහළට යන්න හැකියාව දෙන. ඒ නිසා මේ වෙලාවේ ඒ පැත්තට යොමු වෙනවා නම් දරු දැරිය යහපත්. පාසල් අධ්‍යාපනය ආධාරණයට ඔන්න විභාගවලට දැන් හෙට අද ඒ ලෙවල් විභාගයට මුණ දෙන ඇට තව දවස් 9ක් විතර කාලයක් තියෙන ආරම්භ කරන්න. මේ කාල සීමාව ඇති ඔබට දියුණුවට ඉස්සරහට යන මේ කාල සීමාව තුළ ඇති ඔබ මහන්සියලා වැඩ කරොත් යම් කිසි දියුණුවක් හොඳ සමත්කමක් ගන්න. ඒ නිසා උත්සාහයෙන් උනන්දුව වැඩ කරන්න උත්සාහ කරන මේ කාලේ උත්සාහය වැඩි වෙන තරමට රැකියාවටත් එහෙමයි අධ්‍යාපනයටත් එහෙමයි ඔබ උත්සාහවන්ත වෙන්න වෙන්න මේ කාලේ ප්‍රතිඵල ලැබෙනවා. පහුගිය කාලේ කොච්චර උත්සාහ ප්‍රතිඵල ලැබෙන්නේ ඒක නිසාම එපා වෙලා අතෑරියා. දැන් එහෙම නැහැ. ඔබ කරන දේ උපරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබට ප්‍රබල හැකියාවක් පාදන එක නිසා කලබල විය යුතු නැහැ. ඔබ ඔබගේ කටයුතු කරන්න යන්න අධ්‍යාපන කටයුතු වල අලුතෙන් දෙයක් කරන්න බය වෙන්න එපා. මට කාල කළමනාකරණය කරගන්න හැකි වේවිද කියලා නෑ. පුළුවන් ඔබට ඒකට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම උපරිම සහයත් ලැබෙනවා. ඒ නිසා මේලා ඒ දේ වගේ දේවල් වලට අත ගහන්න මේ මාස 3 හරි 3ක් නෙමෙයි 4ක් විතර තියෙනවා. හරි ඉක්මනින් ඔබේ දියුණුව සලසා ගන්න හැකියාව උපරිමයෙන්ම අත් වෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ මේ හැමදේම කතා කරන කලින් පොඩි දෙයක් කියනවා. මේ විදේශගත වෙලා ඉන්න හරි බලාපොරොත්තු වෙන කෝ මේ අපි ගැන කියන්නේද කියලා මේ කියපු හැමදේම ඔබටත් බලංගු. ඒක මම මුලින්මත් කිව්වා මට මතක හැටියට මේ ඔබ කලබල වෙ යුතු නැහැ. මේ හැම රැකියාව දියුණුව ගැන කියපුවා, ඔබේ ව්‍යාපාර දියුණු කරගන්න හැකියාව ගැන කියපුවා, අධ්‍යාපන වශයෙන් සාර්ථකත්වයේ පෞද්ගලිත ගැන කියපුවා, මේ හැමදේම ඔබ ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ නෙමෙයි වුණ රටක හිටියත් මේ හැමදේම ඔබටත් බලංගු. ඒ නිසා විදේශගත වෙලා ඉන්නටත් එක තමා කිව්වේ මේක දේවල්. ඒ නිසා ඔබටත් මේ කාලේ හොඳ අතිරේක ආදායම් මාර්ගය සැලසෙන කාලය. මේ කාලේ ඔය ලංකාවට එන්න බලාපොරොත්තු වෙන චුට්ටක් ඒ අදහස චුට්ටක් පැත්තකින් තියලා ටිකක් මේ මාස දෙක තුන මහන්සිලා වැඩ කරන්න. මොකද මේ කාලේ ඔබට අර සෑහෙන කාලෙකින් එන්නේ නැති විදිහට හොඳ ආර්ථිකමය සහන ඔබට සාර්ථකත්වයේ අතරමිටට යම් කිසි දේ මුදලක් ඉතුරු කරගන්න ලැබෙන කාලෙ තියෙනවා කියලා මේ කාලේ ටිකක් මහන්සිලා වැඩ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙන බලාපොරොත්තු වෙන අන්න ඒ පරමාර්ථ විශේෂ වශයෙන්ම දෙසැම්බර් මාසේ 15 16න් පස්සේ වගේ කාල සීමාවල තුළ ඒවට උත්සාහ කරන ඒවා සාර්ථක කරගන්න පුළුවන්. මේ කාලෙත් ඒවට උත්සාහ කරපුවා ගැටලුවක් නැහැ. ඒවා සාර්ථක වෙනවා අර කාලේ ඒක උපරිමම සාර්ථක වෙන කාලයක්. වගේම රැකියාව සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වුණත් ඒ හැකියාව උපරිම පවතිනවා. හැබැයි චුට්ටක් කට්ටක් කන්න වෙනවා. ගිහිල්ලා වුණා යන්නත් ටිකක් අමාරුයි. හැබැයි යන්න හැකියාව ලැබෙනවා. ගියා වුණා චුට්ටක් මහන්සි වෙන්න නම් වෙනවා. මේ කාලේ මම කියන්නේ මහන්සියේ තරමට තමයි ප්‍රතිඵල ලැබෙන කියලා. ඒකිනේ දමල ගහලා එන්න හිතාන යන්න එපා. අපරාධ මුදලුත් නැහැ. අන්තිමට ඔබට කරන්න ගිය දෙයක් නැති වෙනවා. මෙහෙ තිබිච්ච දෙයක් නැති වෙනවා. ඒ නිසා තමන්ට තමන් ගැන විශ්වාසවන්ත තමන්ට බලලා ටිකක් අමාරුවෙන් හරි කට්ට කාලා වැඩක් කරන්න පුළුවන් කියලා විතරක් ඒ දේව උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ සෞඛ්‍ය සම්බන්ධව කතා කරොත් මේ කාලේ ඔන්න සෞඛ්‍ය සම්බන්ධව පහුගිය කාලේ තද්ද බල ලෙස පීඩා වුණා. ඔබගේ අර ඇත්තටම ලෙඩ ලෙඩක් වුණා. මේක කිසිම නෑ. ඉවරයක් නෑ. සුවයක් නෑ. එකම දෙයට ගොඩාක් දවස් එක පොඩි උණක් හැදුනත් 3-4 වතාවක් බෙහෙත් ගන්න නොහොඳ වෙන්න. වෙනදට මේ දවසෙන් දෙකෙන් ඔය පැරසිටමෝල් පෙත්තක් ගත්තාම හොඳ වෙන රසනීප ඔන්න වෛද්‍ය උපදෙස් මතම ඒවටත් වැය වුණා. ඒත් කීප වතාවක් යන්න වුණා. මේ වගේ තත්ත්වන් තිබ්බන ඔන්න ඒ දේවල් තුළ යම්කිසි සහනදායී තත්ත්වයක් ඇති වෙනවා. යම්කිසි ආකාරයකින් සුවයක්
යම් කිසි ඒව පොඩ්ඩක් යටපත්වීම කාලය තිස්සේ පැවති නිදන්ගත රෝගී තත්ත්වයන් තුළ පීඩා විඳින ඒවත් පහුගිය කාලසීමාව තුළ තදබල ලෙස උස්සන්න වුණානේ. අන්න ඒ දේවල් යටපත් වීම තමයි යටපත් වුණා කියලා 100%ක් හොඳ වුණා කියලා අතරින් යන්නත් එපා. යටපත් වුණත් ඒවල ටික දවසක් යනකම් ඒ කරන ප්‍රතිකාර කරන්න. එතකොට තමයි සම්පූර්ණ සුවය ලැබෙන්නේ. නැත්නම් පොඩ්ඩක් අඩු වෙද්දි දැන් හොඳයි කියලා අතහැරලා දානවා, බෙහෙත් බොන ගත්තත් අතහරිනවා, බෙහෙත් ගන්න ගත්තත් අතහරිනවා. නෑ, එහෙම කරන්න එපා. ලෙඩේ යම් කිසි ආකාරයක යටපත් වෙලා ටික දවසක් ඒ ඖෂධ ගන්න. අන්න ඒන් තුල තමයි යම් කිසි ආකාරයක ඔක සුව කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදයට පොඩ්ඩක් ඔය ලේසල බීම් තුවාල සිදුවීම ඊට කඩ හැකි ටික දීර්ඝ කාලයක් පවතින තුවාල ඇති වෙන්න ඊට කඩ පවතිනවා. ඒක ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. එහෙම මෙන් ඔය තුවාලයක් වුණා කියලා ඔය ගොඩ වේදකමක් කරලා ඉන්න එපා. මේ කාලේ ඒවට අර වෛද්‍ය උපදෙස් මත බෙහෙත් දාලා බොන බෙහෙතුත් තරණ ඉක්මනින් හොඳ කරගන්න උත්සාහ කරන්න. මොකද ඒව ටිකක් සුව වෙන්න කල් යන කාලය. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබට තව පැත්තකින් සෙම් රෝග ටිකක් අධික වෙනවා වගේම ඒ ඒකත් එක්ක හිසේ රුධිර නිතර ඒවා ස්නායුගත රෝගී තත්ත්වයන් දක්වා දුරදි ගියනද හේතු කාරණා යදෙනවා. එහෙනම් ස්නායු සම්බන්ධයෙන් ගැටුකාරී තත්ත්වයන් තිබ්බන ඉස්සරහට ඒකෙන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඔය ටිකක් අතපය හිරිවැටීම් ඒ වගේ තත්ත්වයන් තුළ එනවා. නිකන් හිසේ පිටිපස්සෙන් කැක්කුම හිරිවැටීමක් වගේ දැනෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් ටිකක් උත්සන්න වෙනවා. ඒවා මේ සුළුවෙන් තකන්න එපා. ඒ ඇති වෙලා පෑන්දගෙන නැති වුණා කියලා එපා. ඒක ඒ ගැන කියලා පොඩ්ඩක් වෛද්‍ය උපදෙස් පතන්න ඕන. මොකද ඒව නිකන් පස්සේ දුරදි කියන්න ඉඩ තියෙනවනේ. දැන් නැතත් ඒ නිසා මේ මූලික අවස්ථාවේ මේ දේවල් නැති කරගන්න වග බලා ගන්න. ඉතින් ඔහොම තමයි මේ සෙනසුරුගෙන් ලැබෙන විශේෂ දින 134 ඔබට ඔබගේ ජීවිතයේ යහපත මතු කරගන්න කරන්න තියෙන දේවල්. يعني යහපත ධනු ලග්නෙ මියන් තදට තියෙනවා. ඒ යහපත තවත් වැඩි කරගන්න කරන්න ඕන දේවල් තියෙනවා. මේ දින 134 ධනු ලග්නෙ මියන්ගේ ජීවිතයේ ලොකු පරිච්ඡේදයක් ලියවේවි. හරියට ඔබ ඉලක්කයට යම් කිසි සැලසුමකට වැඩ කරොත් මේ කාලේ. මොකද හේතුව කවදාකවත් අමතක නොවන දින 134ක් වෙනවා. හේතුව ඔබට සාර්ථකත්වයේ ගෙන දෙන කාලයක් තමයි මේ දින 134 තුල තියෙන්නේ. එහෙනම් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න වග බලා ගන්න ධනු ලග්න හිමියෝ. අපි එහෙනම් කතා කරමු මේ දේවලට පොඩි හෝ බාධක ඔය අසෞඛ්‍ය මේ ගැටලු හෝ වේවා යමන් කවා ටිකක් ක්ෂණයෙන් කෙපින තත්ත්වයන් තියෙනවා, ටිකක් මුලාමතකන තත්ත්වයන් තියෙනවා. අන්න ඒ දේවලුත් නැතුව ටිකක් සැලසුම හරියට කරගෙන ටිකක් ඉක්මන් ගමනක් යන්නත් තියෙනවනේ. කලබල නොවි ඉක්මනින් යන්න වෙනවනේ. අන්න ඒ තත්ත්වයන් සලසා ගන්න හරි සරල පිළියම් පිළිවෙත් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් අමාරු දේවල් නෙවෙයි. ඒවා කරන්න පුළුවන්. හැබැයි දිස්ගත ලයින්ඩ සමාජයට ඔය කියන පන්සල් වලට ඒ තමන්ගේ දේවස්ථාන වලට යන්න බැරි වෙවි. කමන්නේ. තමන්ට හැකි පමණින් ඒ ඖෂධ පහන් පූජාවල් කරන්න නැතත් තමන් ඒක ඉතින් ඒ තැනල ඉන්නේ කියලා හිතේ තියන ඒවා පූජා කරනවා කියලා හිතේ තියන මනසට යම් කිසි භාවනාවක් කරගෙන දවසට සැරයක් ඔය නිදා ගන්න කලින් කමන්ගේ කාමරයට ඇවිල් ඒ දේ කරන්න පුළුවන් ඒ ප්‍රමාණවත්. අර තමන්ගේ සිතුවිල්ල යහපත් විය යුතුයි. සිතුවිල්ල තුල කරන අරමුණ තුළ කරන දේ යහපත් නම් ඔය හැමදේම ඒ විදිහම කරගන්න ඕනේ. අපි ටිකක් දියුණු වෙන්න ඕන මනසින් ඒ දේ කරගන්න. ඒ මානසික දියුණුවත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවද කියලා අපි දැන් කතා කරමුකෝ. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා. මේ අපි මේ දෛවයේ අරගෙන ආවේ පෙර භව යන කුසල් අකුසල් මත නම් කොහොමද අපි ඒ වෙනස් කරන්නේ? කොහොමද අපි දෛවය වෙනස් කරගන්නේ කියලා? මෙහෙමයි. අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙමෙයි. පුංචි උදාහරණයක් ගමු. වහිනව වර්ෂාවක් නෝ. එතකොට මේ වර්ෂාව කියන දේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමි ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා ඉහළ යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහිත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියනත් ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට තාවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වලට දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන්න අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමි යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එක්කෝ තෙමෙන්න දෙන්න නැත්නම් කොඩයක් කියලා යන්න නැත්නම් සමහරුන්ට ප්‍රශ්න නැතුව වාහනේ යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරට කේන්ති આવી නෑ. මම මේ කියන උත්සාහ කරන්නේ මෙහෙමයි මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමෙති මෙහෙර කුඩේ යන්න පුළුවන්. නැත්තම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුනත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්.
දැන් ධන අපි කියන්නේ ඍණ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන් හැකිනම් සමහරුන්ට සෙනසුරාදා දිනවල් 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන්නේ දීර්ඝ කාලයක් පුළුවන් නම් අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඊට මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයා ගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් හතක් ඔබ හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පෑන් කල තුනක තෝනන් තියාගන්න. ඒ ගැටලුවක් නෑ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ හතක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් නේද? වැඩිපුර තියන්න පුළුවන් නේද? හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එලෙඟි තෙල් පහන් හත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න සෙත්කා විසජ්ජයනය කරන්න පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන් නම් ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩා දුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරාදා රාත්‍රියේ 12යි 5ට පහනක් දැල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල් වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන් නැහැ. නිල් මල් ටිකක් පූජා කරලා ඔබ බුදු පහන තියෙන තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රියේ 12යි 5 ගෙන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රිය කියන්නේ ඉරිද එළි වෙන ඉරිද අලුයම. සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ යළුවේම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමයේ තුල දවසක් කියලා ගන්නෙ මේ දවසේ සූර්ය උදා වෙනකන් ලබන අනිත් දවසේ සූර්ය උදා වෙනකන් තියෙන පැය 24නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින්නේ. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුල ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දැල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කලක්‍රියාවක් කරපුවල මේකද මේ කාලේ සෙනසුරු ග්‍රහය කියන තැන්වලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මුණත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණ අයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන්න කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සෙ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්තලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහම රණෝ කටතම. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා. ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. ඒතර ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මයේ දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙට පේන්න දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුලින් අධ්‍යාත්මික යොමු වෙන ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුල දැහැමිදී නිවැරදිදී ක්‍රියාත්මක වෙන්න හරි දේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුල ඔබට නොදැනෙන අයහපතත්
දුරු කරගන්න අවකාශයන අන්න ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතය එහෙම නැත්තම් ආගම දහමට යොමු වෙතර තියෙන විද්‍යාත්මක පසුබිම මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලේම යහපතනේ යහපත් දේ හිතෙන්ද යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙන ඒක සාමාන්‍ය මනෝවිද්‍යාවතර තියෙන කාරණා ඒකයි අද මේ යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද අවය ආගම් ඇත්තද අපි නම් ආගම් අදහන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ ඒ දේවල් තුල තියෙන්නේ අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය අන්න ඒ දේ තුල ධනාත්මක භාවය අපිට ජීවිතේ ළඟා ගන්න. ඉතින් ඔය දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුල අසනීපකාරී තත්යන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් නම් හොයාගන්න උත්සාහ කරන්නකෝ තියෙනවා සිංහල බෙහෙත්වල විසල්වල. එහෙනම් පැහැදිලිව ලියා ගන්න. කළුතල අංජන ඒ වගේම ලොත්සුඹුල බැවිල පොරි සතකුප්ප කළුතල අංජන ලොත්සුඹුල බැවිල පොරි සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් ලොකු භාජනයේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා කකාරනවා කියන්නේ අපි ටිකක් ගොඩාක් රස්නෙන් මේක තම්බනවා කියන්නේ තම්බලා ඒ වතුර නාන්න ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳට වතුර කලවම් කරන්න යන්න ඕනේ නෑ මේවා හරි සුවඳවත් එකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ අන්න ඒ ඖෂධ ස්නානේ පුළුවන් නම් මාසෙකට දෙපාරක් පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ මොකද මේ දේ තුල සෑහෙන දේවල් දෙනවා මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුල රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්නේ ලස්සනනේ වර්ධන්නේ මේ මොකද ලස්සනට වීම තුලත් මානසික උත්තේජනයක් තියෙනවා මම ඔබට කියලා දෙනවා ඔබ තුල ඔබේ ලස්සන දකින්න දකින්න ඔබ ධනාත්මක වෙනවා එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දේ ඒ නිසා ලස්සන වේදේ වේදගත ඉතින් දැන් මේ ඖෂධ ස්නානේ දිනපතාම කරන්න නැත්නම් එපා ලොකු වියදමක් යයි හැකිනම් ගැටලුකුත් නැ දිනපතා නෙමෙයි ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියේ දෙතුන් වතාවක් කරන්න කමන්නේ නැත්නම් සති දෙකකට සැරයක් හරි කමන්නේ මේ දේ තුල ඔබට අර අසනීපකාරී තත්ත්වයන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රී වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න ඔය වගේ තැන් තුල ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝරපිරිත සූරපිරිත ඡන්දපිරිත කන්දපිරිත සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රය කටපාඩමින් කියන්න පුරුදු වෙන උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න ඒ දේ තුල ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ ඕරායකට ලැබෙනවා වගේම මේ සෙනසුරු ග්‍රහය තුලින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පාදිනවා ඒ නිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහව කියන උත්සාහ දරන්න මේ දේ තුල යහපත ළඟා කර හැකි ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම් ඉතා කෙටි මන්ත්‍රයක් ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල් මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරයක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේෙද්දි ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්තම් මේකේ ඇතුළත තියෙන গুপ্তකාරී දේවල්වත් මේ දේවල් ශෙවීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවස්වල රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න අනිත් පැත්තෙන් මහා සන්තියාගු මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන් ඔන්න මහා සන්තියාගු මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තියෙන තත්ත්වයන් තුළ
ඒ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් කරා යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරාදා දවස්වලට දිව සපසද වන්දනාව සහ දිව හෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලෙනේ යාඥාව. හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලෙනේ යාඥාව සිහි ගන්නවන්න. ඒ තුළ ඔබට ඒ අවශ්‍ය කරන දේ ඒ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ. අපි හරි විදිහට යනවනේ සෙනසුරු ගිල ගන්නවා මේ ලග්න ලැබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා. ඔබට ගමන යන්න හැකියාව දෙනවා. කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්තක ඔබ විහිං දා ගන්න එපා. ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි. ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්නේ බොරු. ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රස්තකේ දා ගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම. ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ කොට දින ඖෂධ වර්ග ගන්න පහන් බලන්න යන්තාග්‍රට වියදමක් යනවා. නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න. පුළුවන් නම් අර බෝධි පූජාව දින හතක් සෙනසුරාද හතක් කරලා බලන්න. ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකෝ මේ වීඩියෝට ඇවිල්ලා. ඉතින් ඒ නිසා ඒ දේවල් තුළ යන්න හැම දෙයකටම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේ වල එහෙම නැහැ. පියවරෙන් පියවර තමයි ටික ටික තමයි ඒ දේවල් හරියන්නේ. ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න. එතකොට ඔබ හරි කෙනෙක් නම් ඔබ නිවැරදි දේ කරන කෙනෙක් නම් කවදාකවත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්තිමය කටයුතු කරද්දී අනිවාර්යයෙන් ඔබේ තුලින් යහපත් දේ සිද්ධ වෙනවා. ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා. කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්ම යටපත් වෙනවා. ඒකයි වී යුත්ති. අර මං කිව්ව ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. 100%ක් ඔබේ අපල උපද්‍රව නැතේ නැහැ. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනදී සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාශක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශිය මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා. ඒ කාලට කවටද ඒ රාශක එන්නේ ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා. කාලවල වියදුනේ ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න. ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම. ඔබ සැමනි දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.